සමන්තා චක්කබාලි සු අත්‍ර ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කද දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නෝතස්සේ භගවතු අරහතු සම්මාසම්බුද්ධස සද්දහා බුද්ධිසම්පන්න කාරුණික පින්න්නත්නී ප්‍රඥානාලිකාවතුලින් ලෝකය පුරහාා විසිරවා හරින ධර්මදේශනා අතරින් තවත් එෙක් ධර්මදේශනයක් ධර්මදානමය පින්කමක් හැටියට දේශනා ක්‍රව ගන්නට පින්බරදායකත්වය ගත්තේ බාහත පදිංචි පින්වා දියනයක් විසින් සදහඇති දායකත්වය දලති බෙනවා. අරමුණ වසරතුනකට පෙර එනම් දෙදස් ධනම අගෝස්තු මස විසි අට වන දින පරලෝ සපත්තු ලක්ෂස්මිනි හේව විසින්ති මැනියන්ටම මුතුම් ධර්ම දාානයෙන් ජනිත වන පුුණ්‍ය කුසල් අනුමෝදන් වී ඉක්මන් භවයක දී අමා මහන්නිවන් සුවල බේවා කියලා පාර්ථනා කරනවා. එමෙන්ම කොන්ස්ටන්ස් ගොුණ සේකර. ආච්චි සහපය සි ගුණ සේකරසී ඇතුළු පරලෝසපසර්ම ඥාතිීඉන්ටද මේ පුුණ්්‍ය කු සල් අනු මෝදැන්වීක් මං භවයකදීම නිවන්සුව අවබෝධ වේවා කියල පාර්ථනා කරනවා. ගෞරවනනිය දේශකෑනන්වා සේවන පුච්ච තපවානි අරිය දජස්වාමින් වහන්සේට පතන බෝධියකින් නිවන්ස්ුවත්්‍යේවා මෙමමුතුම් ධර්මදේශනා අවශ්‍රවනය කරන්නාවූ සෑම දෙනාම සවවාන්මාර් ගේට පිවිසීමට. මෙම ධර්ම දේශනා උපකාරවේවා රටවාසීලෝක වාස්සී සියලුමදිනාට උතු ූ චතු්‍රවාර් සත්‍යයා වබෝධ වීමටත් නිවන්ස්වලබීමටත් මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනාාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තයාරම නැතිව තමයි ධර්ම දේශනාව සඳහාදායකත්්‍යය ගත්තේ මාතෘ කාාවක්්‍යවල තියෙනවා ඒ තමයි. ව පිණිස නමරපවල ත්‍රලක්ෂණය අවබෝධ කරගැනීමට විදර්ශනා භාවනාව කරනාාකාරය පිළේ බාඳව ධර්ම දේශනාවක් නිවන්න අවබෝධවීම නාමරූපවල ත්‍රීලක්ෂණය නාමරූප ධර්මමයන්ගේ තියන තමත්ම නිවැරදිව් ස්භාවය තම යොලක්ෂණතුන නාම රූපධර්මයන් ගත්තාම සියලුමදී ගත්ත වෙනවා කැන්නේ අධ්‍යාත්මිකහා බාහිර සියල්ම ඇතුළත් වෙනවා නමරූප දෙක තුළ ඒ නමරූප දෙක තුළ තියෙන දමත්ම නිවැරදි ලක්ෂණතුනක් තමයි අනිත්‍ය දුක්ඛනාත්මකයන්නේ. නමරූපවල ත්‍රිලක්ෂණය අවබෝධ කරගැනීමට විදර්ශන භාවන තන් ට්‍රිලක්ෂණය ඒ ධර්මතාත්තුන දිවැරදිව දකිනර ඒකම විදර්ශනාවයි. අයි විදර්ශනා භාවනාව කලා වෙනම එකක් නැහැ. එ නාම රූපධර්මයන්ගේ අතාසභභාවය නුවනින් දකිනවනං දැකීමටක් කිය නව දර්ශනය කලා ඉදර්ශනය විශේෂයි. ඇට කියන විදර්ශනා කියලා. ත ඉස්සලැබෙයි නාම රූපධර්මයන් වංකරගණ්ඩෝනේ. නාම රූපධර්මයන් වෙන්කරගැනීමේ ඉතාමත්ම පහසුම ක්‍රමය තමයි. කෙස් කියලා දැනගත්ත කොහෙන්ද කෙවොත් නම රූප නිකම්ම වෙෙන් වෙන කෙස් කියනි රූපධර්මයක් දැනගත්ත සිතින්නං එක නමධර්මයක් ගොඩා ගැඹුරොට යන්න අවශ්‍ය වෙන්නේ හැ එතැන තිනවා නම රූපදය ඇස කියන රූපධර්මයක් ඇස කියලා සිතුවිල්ලක් ඇතිවනාන එක රූපධර්මය පනක්ක යන්නේ රූපධර්මයක් කියන සිතුවිල්ල නමධර්මයක් නාසේක යන රූපධර්මයක් එ පිරිිබඳව සිතුවිල්ල සිත නම්ධර්මයක් දිව කියයන රූපධර්මයක් දිව කියල දැනගත්ත සිතින් එක නමධර්මයක් ශරරයක යන රූපධර්මයක් ඇසාරීරයේ පිළිබඳව දැනගත්ත සිතින් එක නමධර්මයක් ත්‍ර මානස කියයන නමධර්මයක් මනසට අරම වෙන දෙකයි තියන්නේ එකෙන දම්ම කියලා දමරම්මන කියලා එකක් රූපධර්මයක් එකක් නාමධර්මයක්. මොන විදිහකින් මොන තැනකින් මොනාකාරයට බෙද්දුවත් වංකරත් බෙදන්න වෙන්න කරුණු දෙකටයි ඉට වඩක් කරනුකට බෙදන්න බැහැ නාමංච රූපං නමය රූපය. ඇයට පේන බාහිර රූපය එක රූපයක්. රූප කියන වචනය අර්ථය අපි නිවැරදිව ගන්නෝනි එක තේරුම් ගණඩුවුනය අවබෝධ කරන්නඕන. රූපයක් කියල කතා කර ගත්තේ අන්ඳුනා ගැනීමේ පහසුවටයි. සබ්දය කියන්නේ තූපයටම තමයි.ඇද රූපයකයන්නේ එදේ හඳුනාගණ්ඩ දී පුනාමයක් රූපයකයන්නේ. සබ්දය හඳුනාගන ැබේ සබ්ද රූපයන්. ගන්ධ රූපය තොර ගන්දය කියන්නේ රූපයක් මොකද. ගන්ධයා සකස්සෙන්න්න එරූපේ ක්‍රාකාරිත්තය ඕනේ. රූපය කියයන්න එමකක්ද රුප්පනයහෙවත් වෙනස්වීමට කියන රූපතිලා. වෙනස්සන සභාාවයන්නේ සරූප කියන. රප වෙනස්. විපරිනාමය. එ විපරිනාමය තියෙන්නේ සුද්දශ්ටක කලාපී. පටවී ආපෝතිචවායෝ වර්ණ ගන්ද රස්ස ෝජා. ධර්මතා තමයි ක්‍රියාත්මකය වෙන්නේ රූප කියන වච්චනයම ඒ වච්චනය තේරුමම එක තමයි සුද්දශ්ට කලාපේ කියන තුර අපි ගන්ධ රූපය ගත්ත් අපි ෂනයෙන් සිත හරවණ්ඩෝනනි මොකොට පරමාර්ථයට එකන සතම හදහතුහෙව සුද්දශ්ික කලාපේ. රසේට කියන්නේ තූපය කියයට හමොකද රසයක් සකස්්‍යෙන්නේ ඒ ධර්ම තාටිං පටවී ආපොත්තේචෝවායෝ වර්ණ ගන්ද රස්ස ෝජ්චාඒ අටම තියනව රස රූපේ පොට බ රූපෙත් එකමැතමයි එනම් දො රූපය කියන්නේ සුද්දාශ්්‍ර කලාපිල් දෙපිලිබාන්ධව දැනගන්න සිට රැසකණනාසය දිවශරීරය සිත කියලා දැනගන්න සිතින් ඇස කණ නාසය දිවශරීරය කියල දැනගන්න සිතින් සිතනාම ධර්මය කෙස් කියන්නේ රූප ධර්මය මකද රූප කියනකොට ගොඩක් විභාග කරන්නනෙ රූපය කියනකොට මේ එකයි ගණ්ඩතින් එතමයි සතමහා දහතු හෙවස දෂශ්ට කලාපය එකටම තමයි රූපයයෙන් රූපය කියන වචනය අම්තැනක පාවිච්චි කරණානගේ පාවිච්චි කරන්න තියන ධර්ම තාට කිසිම ධර්මතාාවයන්න රූප කියල පාච්චි කරන ලෝක. එනම ලෝකයේ සිතහා සිතුවිලි අරුණහම අනි සියලුම දේවල් රූප. රූප කියයන්නේ සදරමහ දහත්්‍යව සුද්දශ්‍ර කලාපේ. අනිත්තක සිතහා සිතුවිල. එතකොඩ නමේ දෙේක බවිධාර්මයෙන් විස්තර කරනොකොට සිතාසුනමයක් විස්තර කරු. එකක විචේයහකරත් විස්තර කරන්න දිහානත් එක ගත්තා. තහසූනමේ. චෛයිසික පනස් දෙකක්. මිනිමීවා නාමධර්ම සිතත් එක් හටගන්න සිතත් එක්ක පවතින සිතත් එක්ක ක්‍රියාත්මකවෙන් සිතත් එක්කම අතුරු දහන්න න. එවරකනි චෛ්‍යසික. එ නාම ධර්මයන. එකන සිතත් එක්ක මේ හටගන්න. සද කටගන්න කොට ඒධර්මතාවෙන් හටගන්න ඒධර්මතාවෙන් නැතුව සිතක් කටගන්න බෙහෙ. දෙැකක් විස්තරකරොත් ම කෙනෙගේ තක් කටගන්නම කරුණු හතක් අවශ්‍ය නත වසේ. ඒට කියන සබ්බ චිත්ත සාධාරණ කියන. සබ්බ කියන සියලුම චිත්ත කියන්නේ සිත්තලට සාධාරණයි. මේ ධර්මතා හත නැතුව සිතක් කටගැනබේ. සිතක් කටගාඩ බුදුරජාණන්සි දේශනාය කරන සිතක් හටග නැතිවන්න නැතිවෙන්නය නිකචි තක්ෂණය. එනගේ තිිතක්ෂණයට එතට දම හතම ඇතුළත්වවෙන්න ඕේ පස්ස වේදන සංඥ චේතන එකක් ගත ජීවිත ඉන්දිරිිය මනසිකාරය. ඔය හතම තුළත් තෙෙන්ලුවයි එතට බලන්ඩුව දැව හතට එත්තුකොට චිතක්ෂණ හතත්ද නෑන ඔය හතට මේක චිතක්ෂිණය රෝපයක් ගැටිලා විිඳීමක් ගැතිවෙලා රපය ගැටීමට පස්ස කිවවා විඳ තරවේදනම් එරූපය පිළිබඳව හඳුනාගත්තා විදින දී හඳුනාගත්තා එක සඥ ඇතිවෙන සිතවිල්ල ෂනයෙන් බලවත් කරනවා චේතනා ඒකක් ගත එකොට සිත එතන රැදිල නැවතිලා එකක් ගතා ීවිත ඉද්‍රියය ඉන්ද්‍රී ැන අධිපති නායකත්තය ගන්න සිත්හෙල්ල කඩන්න නැතිව ගෙනන්නේ කැඩුනොත් ඉවරයි කඩන්න බේ කැඩුනොත් එතන ඉවරයි චිත්ත පරම්පරාව එවැට කියනවා ජීවිත ඉන්ද්‍රියකැන නාම චිවිත ඉන්ද්‍රිය ඇත මනසිකාරය ඒතම මනස ආකාරය සිතේ ස්භාවයක තමයි දෝට එතන හතක් මෙට කියැන නනාමධරම තමේ හතම එක ජිතක්ෂණයක් තු ඇතිව නැතිවන්න. චිතක්ෂණ හතක්කයන් එකචිතක්ෂණය සිතක් කටගන්න ඒකයි මේ ආතිසේ ගහම්බීරමේ එක ම මංවින් සෙන් ඉසල්ලවෙන් අසසිෙන් අබෝධ කරගත් හම හරි සබචිත්ත සාධාරණ කියර කියන්නේ කටවා නාමධර්මයන් සංඥ චේතනයකක් තච්චීත ඉන්ද්‍රිය මනසිකාරය පස්ස වේදනන මේ නාමධර්මයන්ගේ සභාාවය තම කැහන්නේ තීලක්ෂණය නාමරූපෝල ත්‍රිලක්ෂණය දශල නාමරූපතක ක පටන් ගත්තෙකො හෙද කියෙලා ඇඩපේ ත්‍රලක්ෂණයටට ඇන්ඩ කනින් කොහන්ද පටන්ගත්ත පටන්ගත්තේ අපි වර්තමානය ආවේ මෞකුස තුළින් එන එතන තම ආරම්භය කොහමතා අරම්භුණි විඤ්ඥාන පච්චා නමරූප තර විඤ්ඥාණයට එකජ තක්ෂණයයි නාමධර්මයන්ට එකච තක්ෂණයයි වේදනා සඥා සංකාර නි බලොත්තුනොත් තමයි වංවෙන් වසෙන් වල්ලි මැත එකන එක චේතනහෙවත් කර්ම භාවට පත්වනවට තමයි වේදනා සඥා චේතනා බවට යන්නේ එමනැත්තම් විඤ්ායට එක චිතක්ෂණය නාමරූප දෙකේ ක්‍රියාව පටන්ගන්්ඩ ගතවෙන්න එක චිතක්ෂණය ඒ චිතක්ෂණයක් තුළ හටගත්ත සංස්කාරණයමති නාමධර්මයන් ප්‍රත්ති එනි සතම සංකාරපච්චය විඤ්ඥාන තොර සංස්කාරකයන්නේ කර්මවලට කර්ම ගොඩනැගෙන් සිති එ කර්මයක් සකස්සෙන්න්නනම් චිතවීතියක්යෙන්නන සිතකට කර්මයක් හදන්නබේ ී එඩොට චිත වීතියක් කියනකොට එතන කරුණු දා හතක් තියෙන කරුණු දා හතක් තියෙන වතින ඉටොඩා අඩුව වත්තියන පහලොක් මරනාසන්න මහොත්ත තියන කොට එකට එන්නේ පහලොක් වගේම නැත්තන් අපි කියන ජවන් පහක් වගේන්නේ ජවන් හතක්කෙන්නේෙනේ අරමුණ තදිින් ගන්න කොට තමයි ජවන් හතක්කන්නේ. සංස්කාරකයන කර්ම අප සරලව කියනවා ොදනැත්තං මෙ අභිධර්මය හැමෝම දන්නේ නැති නිසා වැට එන්න තමාරු අභිධර්මිටයක් ගම්බිහිරයි ගැඹුරුයි සංස්කාරිකයන කර්මවලට ඔටඒ කර්මයන්ට රැඳන්න පුළුවන් එක චිතක්ෂණයක් චිදක්ෂණයඇත්තුළ ඇතිව නැතිවෙන ඇබැයි විඤ්ඥානයට ප්‍රත්තේ ද එතනතියෙන අනිත්‍ය ස්වභාාවය. දුක්ක සභභාවය අවබෝධ කරගණ්ඩනම් එක ඉදිරියට යනාකාරය විසඳගණ්ඩුව වෙන. සතාගතයන් වහන්සේ දේශනා කරන්නේ සංකරපච්ා, විඤ්ානම් විඤ්ානපච්චා, නමරූපන්, නමරූපච්චා සලායතනං සලායතනපච්චා, පස්ස පස්සපච්චාද වේදනනාපච්චා තන්නහා තන්නාපච්චා, උපාදානං, උපාධන පච්චා බව. බපච්ා ජාති ජාතිපච්චා ජරාමරණ තොර ප්‍රතිසඳි විඤ්ඥානයක් ගත්තනං ජරාමරණ අනිවාරයෙන්ම කැමති නැහැ නමුත් අයින්කරන්න බැහැ බාරගණ්ඩ වෙන මනද ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සු පයාස ඒක දැන් අපි වර්තමානයේ වර්තමාන ජීවිතය අපිඒ එක බාර ගනිමිඟඉන්න ක්‍රමක් කරමෙන් ජරා ජීරණ වෙන බව තමන්ගේ ශරීරයද්දි නුවනින් බැලුවොත් පේනම් නුවනින් බැලූහම් පේනම් ජරාජීරණවීම හැබ අපි කැමති නෑ කැමත නැති වනාට ාරනොගෙන ඉඩබෑ භාරගණ්ඩ වෙනම් බාරගන්නේ කැමැත්තෙන්න්නම අකමැත්ති ජකමැත්තේ මොකට දුකටන අකමැති සැපටන කැමති හඳින් තියෙනවනං හොඳින් ක්‍රියාත්මක වෙනවාන අපි කැමදී ඒම වෙන්නේ දිරණම ැඩෙනවා බිඳනවා පලුදු වෙනවා වෙනස්සනෝ ජරාජීරණ ස්වභාවට පත්වෙනවා දේග දුකයි එක සැපයි කියලා කාටවත් තර්ක කල්ල විතර්ක කරල වාාධවිවාද කරලා මේක සැපයි ජරාවට පත්වීම දිරීම කැඩීම බිඳීම පලුදුවීම සතු අත්සම්මනසක් ඇති කරනවා කියලා ෝක කාටවත් යන්න බැෑ එක නනිියත්ත වස්සේම දුකක් දොම නසක් කනගාටු අත්තමයි ඇති කරන්න. ඉද අප අකමැ දේතමයි දුක්ක දෝමනස් සෑන් දුකට අකම ඇති සැපට කැමති දුක පිලිත්කුල් කරන සැපප්‍රිය කරන එතමයි ප්‍රථක්ජන සභාවේ නමුත් උරුම කරලා දෙන්නේ ජරාාව්‍යආදී මරණ කියන ධර්මතාවය පටිච්ච සමප්පාදය ලවෘතිය සම්බන්ධ කල්ල බල පොහාම අනිවාරෙන් අවබෝධයන. එතමයි චතුරාර්ය සත්‍යය පලවෙනි අන්ගේ අවබෝධ වීම දුක්කාරය සත්‍යය. එකමි දෙන්න බෑ එකකාරය සත්‍යය. අනිවාරයගේ දුකට මොහන දෙන්න වෙනවා. තොර දිකට මුහොනදන්න ඕනේ එක චිතක්ෂණයක් තුළ තමයි අර සංකරපච්චය විඥ්‍යානය තොර විඤ්ාපච්චය නමරූම. එන නම රූප දෙකේ ක්‍රියාව පටන්ගන්න එක චිතක්ෂණය ගතවෙලා තියන්නේ. කොහමද අති ත බහිමේ වර්තමාන භවටෙන්ට ඊට වැඩි කාලයක් ගත වන්නේ. එන එතනම තියන අනිත්‍යය. මොකද සිතේ ආධාරයෙන් තමයි ප්‍රතිසන්ධිය ගත්තේ රූපයආධාරය මවකුස තුළ සකස්සලා තිබ්බ රූපආධාරය තර සිත ආධාරෙන් ආවි සිතආධාරය සිත සම්බන්ධ කල්ලදුනි රූපයට නාම රූප දෙක පටන් ගත්ත. එතමයි විඤ්ානපච්චා නාමරූප. තර විඤ්ඥානය ප්‍රත්්‍යය වනේ නාම රූප දෙකර. ත විඤ්ඥානයට ආශකච්චි තක්ෂණයයි මෞකසේ අර යුක්තාානුවට අයිශ්්‍ය චිතක්ෂණ දාහතයි ඒ ප්‍රතිසන්දි විඤ්ඥානයකට සම්බන්ධ වෙනත් එක්ක මේ සිත ඇත්වවෙලා නැතිවෙලිවරයි.ඒ අලුත්භවයට ලුම් කිරීම වසයෙන් එතන විදීමක් තියෙන විඳනව යලුම්කිරම් එ භවි අලුතින් අටගත්ත බවයට වේදන එ අලුත් භව හඳුනා ගැනීමත්තිී නො එතනම සිත බලවත් වෙල චේතනා කියන මේ සිත්තනත් දේශනයෙන් හටගන්න එස භාවයන් තුනත් එතකට වේදනා සඥා සංස්කාරකයන්නේ විඤ්ඥානය යන්නේ නාමධර්මයෙන් අර යුක්තානූ රූපධර්මයෙන් තර පටන් ගත්ත නාමරූපදෙක ක්‍රියාවක්. නාමරූපදහ එක්ක අපි හඳනා ගන්න නාමරූප වශයෙන් හඳුනා ගන්න නැතිව අපකට නමත් තිබ්බා කලලය කියලා දැපිහිතන කලලයක් වැඩින්නේ කියලා. මොකද එහෙම එකක් දුන්නේ අප සතර මහා ධාතවන්ගේ ක්‍රියාව පටන්ගත්තා කියලා නුවනින් අවබෝධ කර ගත්තට අපට ඒක වර්තමාන සමාච්්‍යයේ විවාහරයට ගන්න බෑ. දැ ධර්මය නොදන්න ධර්මය නොතේනෙන කෙනෙකුට ඒ කාන්තාව කිව්වොත් මගේ කුසේ දරුවෙක් පිළිසිධාරගෙන කියලා ධර්මය දන්න කෙනෙක් කියයි නෑ ඔතන දරුවෙක් නෑ නාම රූපදයක ක්‍රියාව පටන්ගත්ති කියලා. එතවට යාම්මට තේරෙනවද ෙන්නේ විකාර කතාන කරයන්න මගේ කුසේ දරුව පිළිසිි දරගකේ එතම යා කියන්නේ දරුව කියලා නමත් ති බාරකට කලලට ඇබ එතන කලලයකුත් නෑ දරෝගුත් නෑ පටන්ගත්ේ නාම රූප දෙක ක්‍රියාවක් එවට ඒ ක්‍රියාවට රූපේ ක්‍රියාවට ආ චිතක්ෂණ ධාතයි අර සිතේ ප්‍රෘත්තියට අශක චිතක්ෂණය දැන් එතන තියන අ වශ්‍යය කරන ලක්ෂණ මකක්ද ත්‍රීලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය. ඇතිව නැතිවෙන්න ගතවෙන්නේ නාමධර්මයකට එකචතක්ෂණයයි රූපධර්මයකට චිතක්ෂණ දාහතයි. මේ එතන මකත් දෙතකරතින්. එතන තියෙන්නේ උද්‍යහාවැය උද්‍යයහාවැය හටගෙන බිඳීම. ඇතිව නැති වෙනස භාාවය. එනම් ඒ හටගෙන බිඳෙන ඇතිව නැතිවෙන්න ස්වභාවට මොකක් දෙකෙන්. එතම අනිත්‍ය එතම නිත්‍යය. දුකයි කිව්වේ නාම රූප දෙක කොහමද දුක්වෙන්නේ නාමේ ප්‍රවෘතියක් දුක්වෙන්නේ ලැපිදන්නව නාමය විතරක් පවර්තින තියෙනවා හතරක්. ඒ හතරට කියන්නේ තල කියලා රූපයක් නෑ නිසා රූප කියනවා එතන තියන වේදන සං්ඥ සංකාර විඤ්ඥාන කියන ධර්මතා හතරයි. තර වේදන සං්ඥ සංකාර විඤ්ඥාන කියන ධර්මතා හතරත් ඒ කල්ප විසිද කල්ප හතලිස්ද කල්ප හැටදහක් කල්ප සුහරදක් එක මාආකාරයෙන් පව්තිනවා කියලද හිතන්න නෑ. සෑම චිතක්ෂණය අප අපාසා මෙතකොට වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන. ඔය ධර්මතාහතර එක චිතක්ෂණ ඇතුළ ඇතිව නැතිවෙන ඇතිව නැතිවෙන ඇතිව නැතිෙන. ඒ විදියට තමයි කල්ප විසිදහක් ගත වෙන්. ඇයි නාමධර්මයකට රැඳන්න බැහැ ඊට වඩා වැඩි කාලයක්. එහන් අරූපාවචර බ්‍රහ්මලෝක ප්‍රතිසන්දිිගත්තා තාක සඥා තනේ කල්ප විසිදහක් ඉන්නෙත් ඇතිව නැතිවෙන ස්භාව යුක්තෝම තමයි හටගෙන බිඳෙන උද්දය වැය අය තුළතියෙන් අනිත්‍යයි දැන් අපි දන්න දැන් රූපධර්මයයක් ඇසුරු කරගෙන මේ නාමධර්මය පවත්තන්න ගියාම රූපධර්මය ඇතිවෙන විපරිනාමය වෙනස් වන සභභාවෙන් නිසා තමයි මේ කායික දුක්ක වේදනා කියන ධර්මතාවන්න නැතිවෙන්. හැබැයි මානසිික දෝමනස්ව වේදනාවන් තමන්ගේ අරමුණු ඉටුනොවීම තුළ බලාපොරොත්තු කඩවීම තුළ අපේක්ෂ බංගත්්‍යය තුළ සිතට දැනන්නේ එ සිතට දැනෙන වේදනාව එක මානසිකවේදනාව. හැමයි එතකොට ඒ මානසිකවදනාවක් එකන දොම නස්සවේදනාවන් හා කායික දුක්කවේදනාවන් අර අරූපතලවලනෑ අරූපාාවචර බ්‍රහ්මලෝක වලනෑ හැබැයි වේදනා සඥ්ඥා සංස්කාර විඤ්ඥානකෙන හතරත් චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා ඇතිව නැතිවෙන. චිතක්ෂණයක් තුළ. ඇතිව නැතිවෙන. ඒ වින්දදි හිටතමයි කල්ප විසිදක් ගතවෙන්න. එයාක සං්ඥා ඇතන. විඤ්ඥානණඥායතනය කල්ප හතුලිස් දක් ගත වෙන්න ඒ සෑම චිතක්ෂණයක්ත් තුළම ඉපද බිඳනවා ඉපද බිඳෙනවවා ඇතිව නැතිවෙනවා. උදේවේ. කල් පහතලිස් දක් ගත වෙන්නත් ඒ ආකාරයට. එතන මොකක්ද එතකොට තියෙන්නේ. නිත්‍ය සභාවයක් අනිත්‍ය සභාාව අනිත්‍ය සවභභවය. කල්ප හතලිස්තහැෙන් ආයශ ඉවර නිසා එතනින් ආ පව් එන්න වෙනවා එහන ඒ එන්න ප්‍රේත ලෝකයක් වෙන්න පුළා. නැ එතකොට එන සත අනිත්්‍යනි සදුකයිකිව බුදුර දන්නන් අසේකයි. එතනිින් යන්න පුළත් තිරිසන් ලෝකයකට. විා ායතන ්‍රහ්මෝකයෙන් චතව කෙලිීමේ අන්න ළගය තිරිසන් ලකෙට දොර තිරිසන් ලෝකය කියන අපායක් නිරය තිරිසන් ප්‍රේ අසුරකයන සතරපාය එනම් අපයි ප්‍රතිසන්ධයක් සැපන දුකයි. ආනිත්‍ය නිසා අදුකයි කිවේකයි. රරූපාාවචර බ්‍රහ්මලෝකයේ ප්‍රතිසන්ධයාරගෙන ඒතරම් දීර්ඝ කාලයක් හිටියත් එහනම් අනිත්‍ය නං ඇදුකයි. තරෙන එතන තියෙන නිත්‍යය ලක්ෂණය දුක්ක ලක්ෂණය ද තමාගේ වසේ පවත්වන්න බැහැ කියනෙ එකයි අරත්ම ලක්ෂණය තමාගේ කැමැත්ේ හැටියට තමගේ වම නාාව හැටියට තමගේ අපේක්ෂාව හැටියට පවත්වන්න බැහැමේ නාම රූපති ගැනකක්වත් එහි රූපය මටයිති නැති නිසා නාමය මටයිති නැති නිසා එනම් කොහොම දෙක සිද්ධ වෙන්නේ එක සිද්ධ වෙන්නේ රූපය නාමයට ප්‍රත්ථය වෙන මේ රූපයට ප්‍රත්ථයේ වෙනවා රූපය රූපයට ප්‍රත්ථය වෙනවා නාමේ නාමයට පත්වය වෙනවා නාම රූප ඕනොවන්ට ප්‍රත්තේ වෙනවා එක මට ඕන විදිහට නෙමේ සිද්ධ වෙන තමන්ට ඕන විදිට සිද්ධ වෙනවා වනං ආත්මයි අනාත්මයි කනෙ තමාගේ වස්සයෙන් නෙමි අනිත්කාරණය තමයි උපකාරයට අනුව පලය හටගන්න ආකාරය උපකාර වුණු ආකාරයට තමයි පලය හටගන්න ඒ නිසා තමයි අනාත්මයි කිව. මේගේ ත්‍රි ක්ෂණයක න අනිත්‍ය දුක්ඛණත්ම. තො අනිත්‍ය ලක්ෂණය දර්ශන වෙන්න ඕන දුක්කලක්ෂණය දර්ශනය වෙන්න ඕනේ අනාත්මලක්ෂණය දර්ශනය වන්නවාන. එහනම් අක්ඥඥාතන ඒ බ්‍රහ්ම ලෝකේ කල්ප හැට දහක්තිනවා. අල් පැහැට දහකොත් ඉපද බිඳෙන ඇතිව නැතිවෙන. උදේවැය කියන සභහවෙෙන්යුක්තයි සෑම්චිතක්ෂණයක් තුළවන්. ිදක්ෂණය කියයන ඇස පිල්ලංගහන තරන් කාලෙ ලක්ෂකට කෝටියයකට බෙදෝත් ඉටත්ව අඩුකාලයා. එනම් බ්‍රක්්මොලෝකෙත්තියෙන් එකයි අනිත්‍ය සභාරය. සමහර අය එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටිය අන්‍ය තීර්තකෝ අ්‍ය ආගමිකයෝ අන්‍ය දර්ශනිකෝ එලකිව එහි නිත්්‍යේ කියෙනොද ආකසඥතන විං නච්චා ඇත්තන කිින්ඥඥ ඇතන නිවසං ඥාශ . බදුරජාණන් වහන්සේ මේ සිතය ආශය රූපය ආශය තුළින් පැහැදිරි කලායට ඒගියත් මේ ආශය තමයි තින් ඉටොඩ ආයිශයක් නෑ මේ නාම රූප ධර්මයන් දෙකටම ඒගුලංකිීවේ ඒවෑ කල්ප ගානක් දිහානසුවෙන් ඉන්න පුළා එක නිසා ඒ නි්‍යයි කියන බ්‍රක්්ම ලෝකේ නිතය එක බ්‍රහ්මයන්ගේ වාසයන ඔ බ්‍රක්්මය තමයින් අරපාවච්චර බ්‍රක්්මලෝකය බක්ම තො නේවසං ජාශන් එත රාකිජාය ඇතන කල්ප හැට දහයි. ඒ හැට දහක් තුළත් ඇතිව නැත්තිවෙනවා ඉපද බිඳෙනවා හටගනශනයෙන් අතුරුදහන්. එවැනි ක්‍රියාවලයක් තියන්නේ බව බුදුරජාණන් වහන්සේ පෙන්වා. එක නාමධර්මයන් හතර විතර ඇතන තියෙන රුපධර්මයන්නේ. තේ නාමධර්මයන්ට ඊට වැඩා වැඩි කාලයක් පවතින්න බැහැ කියන කාරණය තමයි තථගතන් වහස පෙන්නල දුන්නේ ඒයිලට න නවසඥ ඥාශය ඇති. කල්ප අසුහර් දහත්වයන. කල්ප අසුහර්දා ද කල්පයකන තිස්සේ දීර්ග කාලයක් කල්පයක්යෙන් එවගේ අසුහර් දත්තිනවා හැබයි අනිත්‍යයි එතනත් තියෙන අනිත්‍යය සභාවය එතනත් ඉපද බිඳෙන සභාවය හටගෙන නැති වෙන සභාාවය පවතින සභවය නෙමි. ඒ කල්ප අසුහාර්ද තුල යම්ගිසි කෙනෙ හිතනවාන ඒකාකාරයෙන් පවතිනවා කියලා එක මිත්්‍යාවක්. එහෙමන කල් පසුහරදා ඒකාරයෝ පවතිනවන එන බදුරජාණන් වහන්සේ දේශනා කල තිනවද නාමේ කාශෂ වෙච්චර තියන ්‍රහ්මලෝක කියල නාමකා එක චිතක්ෂණයයි රූපේකාශ චිතක්ෂණ දාාතයි. ත රූපය නාමේකාශ රජන්නස දේශනාය කන මනසින්ම ගතයුතු ධර්මතාවයක් එකනසට කවදාව ගෝචර වෙන්නේ රූපයක ධර්මතාවයකොත් ඇසට්ට ගෝචර වෙන්න එකත් අනිවාරයෙන් සිට ගතයුතු ධර්මතාවයක්. චිතක්ෂණ දාහතක් තුළ ඇතිව නැති වෙනම්. එතනතියන්නේ තනිත්‍ය භාවය. අරූප තල හතරගත්තත් එකත්තියෙන්නේ අනිත්‍ය සභාාවයක්ක දොට දුක්ක සභ හැමයක් වෙන්න නේවසංඥ ඥාසංඥා ඇන. හරිමි දව අයි එඩවෙන. අසුහාර්දහ කල්ප ආශ්‍යවින්දනය කළත් ඒ ඇතිව නැති වනස්භාවේ නුක්තව හිටියත් ඒ තරම් දීර්ඝ කාලයක් එතින් කෙලීමේ අන්ඩ පුළ නිරයට. එතනි කෙලීමන්ඩ ම් තිරිසන් ලෝකට් තනි කෙලීමේ අන්ඩ පලම් ප්‍රේත ලෝකට් එනි සතම දුකයි කිවේ. තර නිරය හිමපිටිමදු ගොඩක්. නස්සලෝක දුක තේරෙනවාන නිරේගැනයි කතා කරන්න දෙයන්නේ. මොනුසලෝක මොනුස්සේ කොසිගේ ප දිිලා පි මේ ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් විින්දිනනා කාරය දැක් හොදටම තේරෙනවයි. මේකාය පාවත්තන්න මොනතරං අපි වෑයන් කරන දුසා කරන නමුත් අපි ටඕන විදියට තියන්නබේ මේ එකක නිරන්තරයම දුකට භාචනය වනේක් බව තේරෙනවා වැටහවා. දුක්ගඩක් කියනේ. සිතව ප්‍රවෘතියත් එයාආකාරම තමයි අපකද ඇතිවන ඇතිවන නිසා. එ මේ ලෝකෙ කිසිම තැනක් නැහැ නිත්‍ය තැනක්. බුදුරජාණන් වහන්සේ කොතන පවත්දේශනාය කළේ නෑ මහනනිමම කරුණු දෙකක් තුළ මේ මුළු විශ්‍යම ඇතුළත් කරනවා ඒතමයි නාමංච රූපංච නාමේ රූපයයි ඉටවරා දෙයක් ලෝක නෑ නාමි කාවිශ්‍ය මෙච්චරයි චිතක්ෂණයයි රය කාශච්චි තක්ෂණ දාහතයි ඊට වඩා අයු කාලයක් පවතින මේ අධ්‍යාත්මික ලෝකය හා බාහිර ලෝකයේ කිසිම තනන්නේ. මටහෙම තැන දර්ශනය වෙන්නේ එම දෙයක් නෑ. කොද පවතින දෙයක්. මුළු විශ්ෂයම තියනෙ ක්‍රියාවක් කියනෙ එකයි බුදුරජාණන් වහස දේශනා කරන්නේ ඇස තුළ තියනෙත් ක්‍රියාවක්. ඇස කියනෙ රූපධර්මය තරදැ අපි විදර්ශනා කරන කොට එනම් තොළ විදර්ශනා කියයන්නේ විශේෂ දර්ශනය තර විශේෂ දර්ශනය නං නිවැරදිව දෙකීම විශේෂ දර්ශනයයි පිරිසිදුව දෙකීම නිවරදිවදකීම සත්‍ය සත්‍යය වශයෙන්දකීම විදර්ශනාවයි විදර්ශනාවයි කරනේ සත්‍යය අවබෝධයක් සත්‍ය අවබෝධ කල දෙනවා. ද අපි දෙැන් ඇස කියන ධර්මතාවය අපි දන්නවා එකකදැන් සතරමහ ද හතේ සුද්දශ්‍රය කලාපය ක්‍රියාවක් කියර තර සුද්දාාශ්‍රක කලාපයේ ක්‍රියාවට චිතක්ෂණ දාහතයි එකන ඇසට්ට ඇතිව නැතිවෙන්න ගත වෙන කාලේ චිතක්ෂණ දහතයි ඉටඩි කාලයක් පවතින්නේ දෙනිසා තමයි බුදුරජන් වන්ස දේශනාය කරන්න මෙතන පවතින කිසිමදන්න පවතින කියලා යම් කිසි කෙනෙ ගන්නවන ඒක දිට්ටියක් ඒ වැරදි සිතුවිල්ලා පවතිනව කියලා ගන්නව ති දෙයක්න තියෙන්නේ ක්‍රියාවක් එදවට ඒකා අපට සනාථ වෙන ක්‍රියාවක් තියන බව ඇසේ වෙනස්සීමත් තියෙන නිසා ඇසේ වෙනස්සේ මත් තියනවා ඒ අප තව දුරටත් පැහැදිරිි කරගන්න පුොළා අපට මේ ලෝකකෙට ඉපදිච්ච තැනගත්තොත් උපදනටත් ඇැහැත් තිබබ කනත් තිබබ නාසයක් තිබ්බ ශරීරය තිබ සිතත් තිබ්බ.දක හොඳවට පරීක්ෂා කරල තමන්ටම විසඳගන්න පුළුවන් ඒ පුංචි කාල ඉපදිච්ච කාලයඳ අපි කමු දැන් වර්තමානය ආයශ්ශෞුරුදු හැටක් කියලා මනත හැත්ත වක් කියලා කෙනෙකොට පුළුවන්කම තිබ්බනං තිබනනං එහෙම කලාන සාමාන්‍ය අපි වසරකට සැරයක් උපන්දින කියෙ එකකු සමරණ. පදදින කියන ප්‍රඥපතියක් උපන්දිනය කියරල දෙයක් මේ රක කාඩටුවත් ගන්න බේ ඒ කාඩත් කිසික මනේ දන්නෙත්නෑ උපන්දිනයක් ඒදන්නේ බුදු කෙනෙක් විතර උපදින දවස වෙලාව ස්ථානය තැන කාලය දීපය දේශය කොලේ මව ඔක්කම බලන්න පුළන් බුදුුවරයෙකුට විතරයි වෙන කකිසි කෙනෙකොට බලන්න බේ විච කෙන කෙනකට උපන්දිනය කෙනෙ එක දන්නෙත්නේ. රපිධන්නා බුදුරජාණන් වහන්සේ ඉපදුුණු දවස. හැබ අපි කියන්නේ වෙසක් පුන් පොහය දවස කියලා නෑ. ඇල පසලොස්සක පොයදවසේ බෝසත්්‍යයන් වහන්සසිපතුනී. එදා තමයි මෞකුස තුළ පිරිිසිඳ ගත්තේ. තුෘසිිත දිලෝකෙන් තොර තුසිිත දිවියලෝකෙන් අයින්වෙලා එතනින් ෂනන් මෞකුස තුළ පිරිසිඳ ගත්තේ අසල්ල පසලොස්සක පොයදවසේ ති බවදක මාරු කළේ එද උපන්දිනය කවද. අපි උපතදාගෙන වෙසක් පොය කිය නේ. එ ඇසල පොය කියල ගන්නත් බෑහ දෙමොකද දැන් එදා ඇස්සල පොයනමේ අද තියන්නේ. ඇයි දැ අපි ගන්න ඇසල පොයි දවසකිර. දැ එදා අපි දන්නදම මේ දවස්තියෙන් කොඒකද ඇසල පොයි කියල. ඇබේක ගන හගෙන ගයත් ඒ ඇසල පොය දවස කොයි දවසද කියලා වුදු දා ස්පන්සියා දසයිසය ගානකට කලින් එක හදාගන්න පුළුවන් එදිනේ. හරියටම හවල් දිනේ කියෙනෙක් උපන්දින වෙන කිසි කෙන ලොක දන්නේය. අම්ම දන්න උපන්දිි. මවකුස ගැබ් ගත්ත දව සම දන්නාද දන්නේ. මොනම්මටද කියන්න පුළ මගේ කොසතු ලෙන්න දරුවවා හවල් දවසේ ගැබ්ගත්තච ල කටෝ්චන්බේ එ අම්ම දැන ගන්නා ඩවාස මාසකාමාරත් දෙකක් විට යන්නේන ම කෝමති කියන්නේ උපන්දිනි එනම්? හටගෙන බිඳෙන එනම් නාම ආශ්‍ය එකච තක්ෂණයයි යම් භවයකෙන් චුතවෙලා අලුත් භවයකට එන්න ගත වෙන්නේ එකච තක්ෂණය රූපේ කාාශ්ච්ච තක්ෂණ දා හතා හිටු වැඩි කාලයක් පවතින්නේ එමනම් මේ නාම රූපය දෙකේ ක්‍රියාව අපි දැන් කතා කලා පටන්ගත්තය මවකුසේ අර යුක්තානුවීදර දැඟ අපි දන්නවා ත ඇසේ ආ ච්චිතක්ෂණ දහතයි එටඩ යිශක් නෑ දො එතන තියන නිත්‍යය සභාවේද අනිත්‍යය සභාවේද චිතක්ෂණ දාහතක්කයන්නේ ඇස පිල්ල ගහන තරන් කාලය කෝටියකට බෙදුවත් ඊටත්ත රඩු කාලය එති ඒක අපට දර්ශනය නොකර මේ පවතිෙන බව දර්ශනය කරන්න එතුකර අයකට බුදුරජාන් වහන්සේ කරුණු පෙන්වා එත මේ ඇතිකල්ලි මේ ඇත මේ නැතිකල්ලි මේ නඇත කම්ම චිත්ත යුරතු ආරකන ඇතිකල්ලි චක්කෝ ප්‍රසාධරෝපයක ක්‍රියාවක් ඇත පැවත්ම නෙමි පැවත්මක් කියල ගත්තත් ශාසත දිට්ටියට වැටෙනවා එහනම් තියනවා ඒනම් තියනවා ත බුදුරජාණන් වහන්සේ තියෙනවා කියන්නේ නෑ කියන්නේෙත්තේ අපි දන්නා එතු සංකාරපච්ය විඥ්‍යානන් විඥ්‍යානපච්චා නමරූපන් කියනකොට විඤ්ඥානපච්චා නනාමරූපන් කියනකොටම කර්මයෙන් සකස්සනු ඇහැව ක්‍රියාව පටන් අරගෙනවරයි. විඤ්ඥානපච්චා නාමරූපන් කියනකොට. කර්මශක්්‍යෙන් යුක්තාානේ කනක් සුද්දාශ්‍රයක කලාපය කනක් කසයෙන් අපට දර්ශනය කරන්න එතන ක්‍රියාව පටන් අරගෙන නිවරයි. කාර්මයන් නාසය කැනර යුක්තානේ නාසයකුත් නෑ ඇසකුත් නෑ කනකුත් නෑ. ඇබ නාසයක් කොසයෙන් වෙන්වස්සයෙන් අපට දර්ශනය කරන්න එතන අ සතර මහා ධාතව සුද්ධාශත්‍රක කලාපය ක්‍රියාවක් පටන් අර නිවරයි. නාසේ ක්‍රියාවක් නෙමි. කනේ ක්‍රියාවකුත් නෙම. දිවේ ක්‍රියාවකුත් නෙමේ ඇයි අර කර්ම ශක්තියෙන් අර යුක්ටානිුවේ අපට දිවක්වසෙන් හඳුනාගන්න ක්‍රියාවක් පට අර ඉවරයි. අපිකට නමත් තිබදිව කියර. පටන්ගත්ය සුද්දාශ්‍රය කළ පික්‍රියාව සතරමහදහතුන්ගේ ක්‍රියාව. අපි කය කියලා හඳුන් වන. ධර්මයෙන් පටන්ගත් ත කර්මය නිසාඒ කර්මයයක් එක බැදිච්ච්‍ය විඥානය යුපතාානය සම්බන්ධ වෙනවත් එක්කම අපට කයක් වශයෙන් හඳුනගන්න සුද්දාාශ්්‍රක කලාපේ ක්‍රියාවක් පටන්ගර නිවරේ. එද වට ඒ ක්‍රියා කර්මයෙන් එකන්නේ නාමධර්මය රූපධර්මයට ප්‍රත්තියයි. එකන චිතක්ෂණයක් තුළර චිතක්ෂණ දාහතක පැවැත්මට ප්‍රත්තියයි එක චිතක්ෂණයක් ඒයි වි්්‍යාපච්චා නමරපා එද එතන ඇසේක්‍රියාව අපට ඇසක් වොශෙන්පෙන්න්නත් කනක් වශයෙන්පෙන්න්නත් නාසයක් වශෙන්පෙන්න්නත් දිවක් වශෙන්පෙන්න්නත් කයක් වශෙන්පෙන්වන්නත් අනික හරදවස්තුවක් වොශම්පෙන්නට එයි මේක කර්මයෙන් හට ගත්ත දවල් කර්මයක නේ නාම ධර්මය සිත ප්‍රවෘතිය කර්මයකයන් කර්මෙන් හටගත් එක නාධර්මය නාමධර්මය රූප ධර්මයට ප්‍රත්තය එකන සතරමහ දහතුන්ටයි ප්‍රත්්‍යය වුණේ දරුවයෙකුටත් නෙමේ උපත්තියකටත් නෙමේ පුද්ගලයකුට නෙමේ සත්්‍යයෙකුට නෙමේ ක්‍රියාවකට ප්‍රත්වය වුණේ ක්‍රියාවකට ඒැන සුද්දාශ්්‍රක කලාපේ ක්‍රියාවට ප්‍රත්්‍යය වන නාමයන්ගේ ක්‍රියාවලිය එකන සංස්කාරය කියන්නේ නාමයන්ගේ ක්‍රියාවලිය විඤ්ඥානය කියන්නේෙත් නාමයන්ගේ ක්‍රියාවලිය දැ එතකොට ඒ ආ්‍ය නාමයන්ගේ ආයශ්‍ය ක්‍රති තක්ෂණය ද රූපයන්ගේ ආශ්්‍යච්චි තක්ෂණ දාහතය එතර පුච්චලයක් නෙමේ සත්්‍යයක් නෙමේනෙක් අනිත්්‍යක භාවරූප ස්ත්‍රියයක් වශයෙන් අපේකට දැම ස්ත්‍රිය කියලා ස්ත්‍රියක් කියල වෙන් කරා රුස න්ද්‍රිය දක්කමිකවාමම පුරුෂය පිරිමි දරුවයි. ද පිරිමි දරුවෙක් වශයෙන් අර කර්මය නැමති නාමධාර්මය සුද්දාාශ්‍රක කලාපය නැමති රූපධර්මයට ප්‍රත්යයි. ඒකට රැදිින් නැබැහැක තක්ෂණ දාහතත්තු ලැතිව නැතිවෙනවා. නැතිවෙනවා වෙනුවට එතන ඉඳලම ආරම්භ කරනවා ඒකට කෑනු පස්තම්භ කර්මය ද මේ කතා කලින් ජනක කර්මය. ජනක කර්මයෙන් කරන්නේ ප්‍රතිසන්ධය කරන් දෙෙන ප්‍රතිසන්දය කරන්දීල එස්සනෙන් ඒ කර්මය අවසන්න ජමය එතනඉදලා බාරගන්න උපස්තම්බක කර්මය එකන සහයෝගය දෙන කර්මය ස සහයෝගය දෙන කර්ම තමයි අපි ජීවිතය තුළ කරගෙන තියන කුසලහා අකුසල අපි හෙම දෙක කරගෙන තියෙනවා කුසල කර්ම අපි කරගෙන තියෙනවා අකුසල කර්ම කරගෙන ති එතන දල බාරගන්නවා ඒ ධර්මතාවේ ඒකයන්නේ නාම ධර්ම දෙකක් උපස්තම්භක කර්මය කියන්නේ නාම ධර්ම දෙකක් ඒ කුසල පක්ෂේත්තියෙන උපස්තම්බක කරමයකුසල පක්ෂෙත්තින අකුසල පක්ෂයේ උපස්තම්බක කර්මය දුක දෝමන සැන්න නැති කරනවා එතව නාම ධර්මයන් රූපධර්මයන්ට තමයි බලපෑම කරන්නේ පුද්ගලෙකුට බලපෑම කරන්නේ ත්‍රීලක්ෂණය සම්බන්ධ කර නොකොට එහෙනම් ඇතිවෙවී නැතිවෙවී. හටගෙන බිඳින්න උදදය වැය තුළ ක්‍රියාත්මක වෙන ධර්මතා දෙකක් තමයි නාමංච රූපංචනාමරූප එතුකට දැ උපස්තම්භක කර්මයෙන් භාරගත්තා චක්ක ප්‍රසාධරූපය ක්‍රියාව ඉස්සරහට ගෙනියන්ට චක්කු ප්‍රසාදරූපය ක්‍රාව තොද චක්කු ප්‍රසාදරූපයක යන්නේ සුද්ධාශ්‍ර කලාපේ ඒ සුද්ධාශ්්‍රක කලාපය කර්මයෙන් කරනුතුනක් තවත් ප්‍රත්තය වෙනවා කර්මය කරනුතුනක් තවත් උපකාර කරනවා එතමයි ආයිශ්‍යය. අනිත විඤ්ඥානය ඔය ධර්මතත්වනම සකස්න කර්මය ආයිශය උනය විඤ්ඥානය විඤ්ඥානය එක චිතක්ෂණයත් තුළ ඉපද ඉපද බිඳිබදිදී බිදිිදිී යන ඇසයි රූපයෙන් නිසා හටගන්න සිතට ආයිශක චිතක්ෂණය මේ වර්මය කතා කරන වර්තමාන ප්‍රවෘතිය සබ්දය නිසාහට ගන්න සිතේ චිතක්ෂණයයක් තුළ ඇතිව නැතිවෙලිබරයිඒ නාමර ධර්මයන්ගේ අනිත්‍යතාවේ එත ඒ ඇතිව නැතිවන ස්භාවයම දුකායි එක පැත්තකින් ගත්තොත් අනිත්්‍යක තමයි ද එහන් රූපයයක් දෙැකළ හද පුස් සිත ඇතිව නැති වෙනවා තොර ක්‍රියාවක් එතන තියෙන් කනයි සබ්දයයි නිසා සිතක් ඇතිව නැති වෙනවා ඒ නාම ධර්මය ව තන නිತ್ಯತ නාසේ ගන්දය නිසාහටගන්න ಸත ඇතිව නැති වෙන. එතනතින අනිත්‍ය සභාවේ ದವයිරය නිසාහටගන්න ಸත ඇතිව නැතිව වෙනවා. එතනතිීන නිತ್්‍ය ಸභವයි කය පහසයි නිසාහටගන්න සිතේ ස්භාව ඇතිව නැතිවෙනවා ඒ අනිත್්‍ය සභාවයි මනසசைයි අරුණනි සාහටගන්න මනො විඤ්ඥානය ඇතිව නැතිවෙන ඉපද බිඳනවා ඒ නිච್්‍ය සභාවේ. දොර මේ ප්‍රවෘතිය දොර විඤ්ඥාන ප්‍රවෘත්තිය. චකු විඤ්ඥාන සෝත විඤ්ා ගාන විඤ්ඥාන චිවා වි්ඥාන කාය විඤඥාන මනෝ විඤ්ඥාන. දම මේ විඤ්ඥාන හයම අපි හදනව නේද වර්තමාන ජිවිත. අවිඤ්ඥාන හය හදැන වෙන හදන්න්නිගන්නේ. ඇ විං්ඥාන තම හොයන්න තෘශ්නාවෙන් ඔය විඤ්ඥාන හොයවා. තොර විඤ්ඥාන හයට ආයිශච්චිදක්ෂණ හයයිදැ විඤ්ඥාන එක පටන්ගත්තේ විඥානය මවකුසේ යුක්තානුවේ එතුකොට ද විඤ්ඥානයේ ප්‍රවෘතිය ගෙනියන්න නම් රූපය ඕනේ ඇ ඇසයි රූපය නිසානයේ විඤ්ඥානය පටන්ගත් හැතුනේ ඇතිව නැතිවුණේ දොර කනයි සබ්දයයි නැතුවේ විඥානයට හටගන්නබැ එ රූපය නාමයට ප්‍රත්තේ මරූපච්චා ඤ්ඥාන ඤ්‍යානපච්ච නමරපා. දැ වර්තමානය සිදු වෙන්නේ අර ප්‍රතිසන්දයේදී විඤ්ඥානපච්ඡා නාමරූපක් එතන දල මේ භාව අවසාන චතිසිත දක්වාම නාමරූපච්චා විඤ්ඥාන. නාසය ගන්ධයනි සසිතක් එතට එවිඤ්ඥානය එද රූපය ප්‍ර්‍යේ. ්ා ටගත් එක් තන ස්පර්ෂය එතන විඳීම එන හඳුනා ගැනීම එතන සිත බලහත්වීම වේදන සංඥ සංස්කාරඒ නාම ධර්මයන් සිත පවතින්නේ මත දැ නාම රූප දෙකේ ක්‍රියාවතීය පහළ කරාන ආයතන හයක් ආයතන හැට ඉස්පර්ස හයයක්තිීනවා ස්පර්සය නිසා විඳීීම හයක්තිීනවා විඳීම යනි සයිලීීමම් හයක්ත්තිීනවා හඇත්ේ නිසා පදාාන හතරක්තියනවා උපාධාන හතරක් නිසා කර්මරැස් කරනවා කාමපාධානය නිසා කර්ම රැස් කරනවා බෞපාධානය නිසා කර්මරැස් කරනවා දිිට්්‍යුපාධාන නිසා කර්මරැස් කනවා මම මගේ කියන ස්භාාවේ නිසා කර්මරැස් කරනවා අන්තවදුපාධාන කාමපාදාන බෞපාධාන දිිට්්‍යුපාදාන අන්තවදුපාධාන එව නිසා කර්මරැස් කරනවා ර්මනිසා උපති භවයක් හදන ඒයි සංකර පච්චා වි්ඥාන කර්මනිසා උපත්ති භාවයක් හදන. ඇතු ඒ බවට දාළව ජාති පහල කරන. පහල කරපුත් තැන ඉඳල ක්‍රියාත්මක වෙන ජරා අන්න දුකයි. දෙැ අනාත්ම ලක්ෂණය පිළිබඳවත් ගැටලුව විසඳ ගණ්ඩෝන අනාත්ම ලක්ෂණය මකද මේක ගැබුරු. අනිත්‍ය දුක්ක ලක්ෂණය මේ නාම රූප දෙක හොඳට පරීක්ෂා කරපු හම මෙ දෙකම ඉපද බිඳන බව ඇතිව නැතිවෙන බව අනිත්‍ය ලක්ෂණයයි පටිච්ච සමුපාධයක්ත්ක ගලපපුප හම දුකලක්ෂණය එක පැත්තකින් පෙන්න්නවා දර්ශනය වෙනවා අනි පැත්තෙන් තමයි ඇතිවනසනය නැතිවෙනවාන නිහ දුකක් හටගන්නසනයෙන් බිඳෙනවන හටගන්නසනයෙන් හතුරු දහන් වෙනවාන ඒ දුකක් ඇ ආය හතනිපේ ආයෝනන අයහදන්නවයි ආයෝමනනං අයහදඩුවන් ඒක මහවදයක් මා කරදරයක් එතමයි පීඩන ස්භාවය කරකිව පීඩනයක් ඇති කරනවා සංකත ස්භාවය ප්‍රත්්‍යයෙන් ඕනෙහදැන්ඩ සන්තාප ස්වභාවේ දෙවිල්ල හෙදෙනවා විපරිනාමයි පෙල්ලනො ඔන්න ධර්මතා හතර මේ නාමධර්මයන් තුළත් තියන රූපධර්මය තුළත් . දුක්ක ලක්ෂණ පීඩනය නිරන්තරය පීඩනයක් ඇති කරනවා ඒ එකකම දුකක්නි කරදරයක් පීඩනයක් ඇති කරනවා නිරන්තරය හේතුෙන් මොනේ හදැන්නේ දෙවිල් ඇති කරනවා නිරන්තරය බලන්න කියන්නේ රූපයටට බල කර නැපට බල කරන්නේ පුච්චරයගුට බල කරන්න බෑ රූප බලන්ඩ කියලා සිත විසින් සතර මහා ධාත්තුන්ට පීඩනයක් ඇති කරනවා බලන්ඩ කිය එය දාණ්ඩෝනේ සතරමහ ධාතය සුද්දශන කලාපය ඉස්්සරහට දාන්න ඕනේ එයාට සිතක් කදාගන්න නාමධර්මයක්හදාගන්නදේක අපි වරධවාරගෙන තමයි අන්තවා දුපාදාානය මම මගේ කියලගන්නේ බලන්ඩ කෙනෙක් නෑනේ දකිඩ කෙනෙකුත්නේ පෙනෙන්ඩ කෙනෙකුත්නේ එත සිත විසින් සිත කියනන්නේ නාමධාරමයක් සිතුවිල්ලක් විතරයි ඒ සිතුවිල්ල සනයෙන් පීඩනය ඇති කරන්නේ සතරමහදහතුන්ට පීඩනයක් ඇති කරනවා. මොක ලස්සන රූප බලඩි කියලා සිතු විල්ලක් නෙන්නේ ලස්සන රූප බලන්ඩි කිය. මිහිරි සබ්දහන්ඩ කවුරුවත් කියන්නේ සිතුවිල්ලක් ඇති කරවා. එතවට මෙහිරී බ්ද ආහන්ඩ කෙන ෙන්නේ සිතුවිල් ලක් හදාගන්න සතරමහා දහන්තු සුද්ධාශ්‍ර කලාපයට පීඩනයක් ඇති කරනවා. එකන කන ඉස්්‍රර හට දාන කියෙනෙකයි මේ කියන්නේ සබ්දහන් දෙෝන තු අනාත්ම ලක්ෂණය කියන්නේ ප්‍රත්තයට අනුව පලේ හැදිනාකාරය දකිින් දෝනනි උපකාරයට අනුව පලය හදනේටිය. දැ සිත හදන්න නම් අපි කියමු ද ජිහා වි්්‍යානය කන තක් මේ අනාත්ම ලක්ෂණය කියන්නේ තොර ජිවවා විඤ්ඥානය තිකරගණ්ඩනම් එකන රස දැන ගැනීමේ සිත ඒකට ඕන දිවයි රසේ ඇැබැඒ රසේ ස්භාවය අනුව නෙමේදී සිත හදන්නේ අපිගේම රසේ නී රසයි අමිහිරී තිීත්තයි එතකොට හැදන සිතමකච. ඒ්‍රියසිත නැද ඇති ප්‍රත්්‍යේයට අන ඕනේ හැද ඒක තමන්ට ඕන විදියට ද හැදී දිවේ තියනොකටම හැදනො සිත අප්‍රියසිතක් නං අප්‍රියස්භාවට අපි කැමතිද ප්‍රිය සභාවයට කැමති. ප්‍රිය සභාවටයි කැමති හැ හැද අප්‍රිය සභාවයක් එද අප්‍රිය සභාවේ හැදුවී ප්‍රත්තයට අනු රූපව එකඇන උපකාරයට අනු රූපව සිත හැදී එහාරේ අප බලාපොරොත්වයන දන තිබි එතකරම කියන කවද මේ හැදවේ මොදම මේ දාල තියෙන්නේ කෞද මේ හැ ඒ මේ හදන්න දන්න ඇදම කියනවනේ දම න ඒදට ඒ රස්සය එතන තියන ඒ රසේට අනුව නෙමේද සිත හැදවී අවතම අනනාත්ම ලක්ෂණය උපකාරයට අනුව ඒ සිත හැදෙන්නේ එතුොර ඒ රසේ තියෙනවනයි යම් මධ්‍යම රස්යක් තරමක රසය ඒ අනුවන මේ දෙසිත හැදන්නේ එට නී රසනෑ අමහිරිනේ අප්‍රියනෑ අයකනන් චුට්ටා තරමක් හොඳ ඒ දැහෙම කියනවාදනෙ දෙැ රසේ තියන අතිශ්‍ය ප්‍රණීත බව තම ප්‍රිය කරනශ භාවය ඒ අනුවන මේ දේශිත හැදන්න ඒආහාරය දිවේ තියනවත් එක්කම හරිශෝ හරි රසයි ඒ අනොන මෙති සිිත හැදී. ඇති ප්‍රත්්‍යේයට අනු රූපෝ නැ හැදී මටහොන විදිරද හැදී. අමිහිරි රසය හෝ තරමක් රස්සය හෝ මිහිරිරස්සය ඒ ආහාරය තුළ තිීරධතුර. එදොට ප්‍රත්ථේයට අනුවපනනිච්චිද හැතුී. ඇත අනත්මලක්ෂණය. ඒම නැත්ත නීරස්ස දෙයක් අතිශේ තිත්ත අමිහිර දෙයක් දිව තිබත් හොඳ ප්‍රනීත වවෙන්නන මිහිරිවෙන්නෝනේ ප්‍රිය න්නඩෝනි අන තකො තමග කැ හි රතිී. එමති නොද එමන එහම් උපකාරයට අනුවනීද සිතහැදී. එද එහම් කොයිද පුද්ජලය කදන්නේ. කොයිද කෙනෙක් හදන්නේ. කොයිද කෙනෙකොඩ රස උපකාරයට අනුව සිතක් හැදවා ඒතම අනාත්ම ලක්ෂණය තමාගේ කැමැති හැට නෙමේ. මේ සාරීෙ කොයි කොටසද තමමාගේ කැත්ති හැට තියෙන්. සතර මහදහද චිතක්ෂණද. රූපය කියන්නේ ඒ සතරම හදාහත්තුවන්ගේ කාලය චිතක්ෂණ දාහතයි තොට චිතක්ෂණ දාහතක් තුල ඉපද බිඳන්නේ අප කැති ටන අපි කැමතිදකටන අපි කවර කැමතිනේ. එ සිත එක ජදක්ෂණයඇ තුල ඉපද මිඳනොට අපි කැමතිද.ිැන. ඒක නිතරම පවතිනවානන් එහම් ජීවිතය පාර යේ සිතහ දන්නවනේ හොඳ ලස්සන රූපයයක් කිස්සන හැති බ ඒ ත හදාගත ත එක දිගවට පවතිනක්. ඒ බි ගුද. එරූපේදිය බලායින්නකං ගේේෂිත තියයි ඒත් ඇතිවන තියනෙන ඇතිවන තියන ඇතිවන තියන ඇවන තියන. මෙමක ලොවරු ආහරයට අනි පැත්තර ගත්තකමින් ගේේෂතිීවර. නැද්ද එනගේ පැති තියන දැපිරිේ ඳව ශතන ෂිතක් කදලිවර. එක අපට ඕනේ ඉදර දේදී. ප්‍රත්්‍යයට අනු රූපෝ උපකාරයට අනුවයි. එකක තම අපි කියන්නේ. උඩබල්ල බිම බැලු හම සිද්ධ එකක් ඇතිවෙල නැති ලිබිරයි නැද උඩ තියෙනන යම් තිස සභහාවයක් එ සබභාාවට නස්ෂිතක් යද බිමබල කොට ඒ ත ඉවරයි බිම තිය දේ පිරිබදෂිතක් ඇෙදවා නැද්ද එතින් උපකාරයට අනුව නසිත හැදී එන්කොහ ධාත්ම වෙන්න පවතින දෙයක් ද එතකොට දිගටම තියෙන දෙද ඇතිව නැති වන දෙදද මගේ ව මනාවේ හැටියටද හැතුන තමන්ගේ අපේක්ෂාවන් හැටියටද බලාපොරොත්තුව චාකාරයටද තමන්ගේ දරුවන්ට කැමති හැබයි දරුව එවිදිට මේ හැමදාමන්නවාන එමද එමන්නද දරවාගේ කොන්නඩ ඉදිෙනට කැමතිට න තමන්ගේ හිදනනාට දක මද දරුවක් හිදෙනට හොඳ කැමති එදට ඒ ක්‍රියාව සිද්ධ වෙන මන්ටඕන දියටද ඒ දරුවගේ ඒ ක්‍රියාව සිද්ධ වන්න තමන්ටඕන විදියටද තමන්ගේ දරවා ඒ දරුවගේ කනේ ක්‍රාකාරත්තය ඇතුව වෙන තමන්ටඕන විදියටද නනාේ දදිවේ සරේක්‍ර කාරත ඇතු වෙන තමට ඕනවිදියට. ප්‍රත්යට අනු රපෝතිය මං කියීන කම්ම චිත ඉර්තුවා හර කියන ප්‍රත්තයට අනු රුපය හැදදින්න කියලා නැද්ද එතකොට එයා මගේ වෙන්නේ කොහොමද අන්තවා දුපාධන කියන්නේ ම මගේ කියලගන්නේ යතොටයා මගේද ති බනහනකොට මගේ නුනාට ගෙදර ගිහම් මගේ එතමයි යත අස්භවිී එම් තරකල් නහපට සිතේ පැලපදිියන් වෙලා නෙමේ මේ මහා ගහක් වසයෙන් වැඩිලා ආයි කපන්ඩ බැරි ගහක් වසයෙන්ම මේක පවතින් නොනේ සිතේ මගේ නෙමයි කියන එක බණහනකොට මගේ න ගෙදරගියකම් මගේ දෙ හමදා වෙන්න යක තමයි සත්‍ය සත්‍යය හැටට අවබෝධ කරගත්තට පස්සේ ඒ ආයි මිත්‍යාවට හරවන්නේ පා යි මත්‍ය ොන තනදී සම්මාදිිට්යට විල්ල ගෙදට කියල මිත්‍යාදිිට්ටයට අයි පටන්ගන්න ඕන ධර්මය බණහිමෙන් ඇැති වැඩන්නේන රූපා බනහල සම්මාධිට්යට න පැයක්පුර හොඳදට හග ඉදලා හොඳට තේරුන්රගෙන බෝධ කරගෙන හොඳ සමාදිිසිතින් බනටි කාල බණවිවරච්ච ගමන් පටන්ගන්න ඇයි මමයි මගේ අ මගේක්ෝ අන්තවදු පාදානය නැද්ද මැත්ත කියන්නේ මෙතයිස පයය සත්‍ය අවබෝධනවා. ඇැබේයි මිත්‍යාවට යන එහෙම වඩබේනි ඇයි සත්‍යයනල් ලෝක එකයිති දෙකක් නේ. යි මිත්‍යාවටකයත් තායිතින් බොරුවට රැවටිලා න එන අනිත්‍ය දුක්ක ලක්ෂණය අනත්ම ලක්ෂණය කියන. මේ ධර්මතාවයන්තු නිතාමත්ම නිවැරදිව ක්‍රාත්මකවෙන්න මේ නාම රූප දෙකේ තු නාම රූප දෙක තමයි මේ ලෝකයේ තියෙන්න්නේෙත් ච්චරයි. එක ඒ ධර්මතා දෙකේ තිය නිතාමත්ම නිවැරදි ලක්ෂණ තුන තමයි අනිත්්‍ය ලක්ෂණ ඉපද බිඳෙන. දුක්ක ලක්ෂණය එකයි ං අරූපතල හරගෙනකව තනගගේ ගොඩාටව නිත්‍යය කෙ හිතයි මෙච්්‍ර කල්ලන්න පුල මෙච්්‍ර කලන්න පුොල ල්ප විසිදහ කල්පාතලිස් කල්ප හැටදහක්. අද කල් පසුහාරදක් එමින්න පුළුවන්ක ඉන්න කෙනෙකුත්නේඉන්න කෙනෙ හින්නන ප්‍රශ්නයන හෙමත් සිතුවිලි ඇතිව ඇති වෙන භාවයක් එන තන්තියනෙ තනිච්චේ ඒනගේ හටගන්න හටගෙන බිඳන ස් ස භාාව යන්න තන තිය එක දුකයින්නේ. පවතින වන හරි මෝතක් පවතින්නේ අනත්මයි තොර තමාගේ වස්සෙහි පවතන්නබේ මාසේ පවගේ න්නපු හැම සදාකාලිකයි ඒේකයි බුදුරජාන් ව සදාකාලික ස්ථානය විශේනෑ කොහත්න සබ සංකාර අනිිච්චා සබ සංකාර දුකා ස සංකර නතා සි සංස්කර ධර්මය ඕන අනිත්‍යයි දුකයි අනාත්මයි ඇැබැයි මේ ත්‍රීලක්ෂණය නිවැරදි අවබෝධ කර ගන්්ඩම ඕනේ මො මේ ත්‍රිලක්ෂණය තුළ තමයි නිවන අවබෝධ කරන්න නිවන අරුණ කරන ්‍රලක්ෂණය ඕනේ ්‍රරිලක්ෂණය නැතුූ බෑ එකන යතා සභාව අවබෝධවෙන්නන්නේ නැතුව මේ චන්දරාගය අයින් කරන්න බැහැ චන්දරායන ගැටගාන සසර සසර බඳිද සංයෝජන ධර්මය සංයෝජනය කෑන සසර ගැටගහන සසර බඳින ධර්මතාවේ. ද සක්කායි දිිට්ටි ඒකෙන් සසර ගැටගාන සසරට තියර සක්කායි දිිට්ටි සක්කයිදිට්ටයෙන් නිදහස්සන්නේ න ඇතුව ස්වානෙන්න්නත් බෑ එතු රහි එතකල් සසරය බදධන සසර ගටග හන ත සක්කයිදිට්‍ය අයින් වෙන්න නම් මේ අනිත දුක්කාානත්ම ලක්ෂණ කියන එක අනිවාරයෙන්න්නේ වැරදි මෝණය අනිත්‍ය ඇයිම කියන එක න තමාගේ වසයහි නෙමේ තමාගේ ඕෝමනාව හැටියට නෙමි. එතනින් අපට එතාමත්ම පැහැදිලි මම මගේ කියල අල්ලන් ඉන්න කිසිෙද දෙයක් මට අයිති නෑ කියෙන එක ඔක මම කිය කෙනෙකුත් නැති තැන මගේ කියලක් දෙයක් හොමද අපි සම්බන්ධ කරන්නේ මගේ කියල දෙ එනම් තමන්ගගේ නිවසේ යම් කිසි කෙනෙක් ඇත්නම් ඇසු කරන යම් කිසි කෙනෙක්ක ඇත්නම් යතන යම් කිසි කෙනෙක් ඇත්නම් අහල පහල යම් කිසි කෙනෙක් ඇත්නම් එඒ සෑම කෙනෙක් මනාමරූප දෙකක්. ඒ සෑම නාම රූප දෙකකම තියෙන්නේ ඉපද බිඳීමක් එ අනිත් තිලක්ෂණය ඒ දැපි මරණය ගත්ත සනික මරණය සම්මුති මාරණය සමුච්චේත මරණය කිය තුං ආකාරයකට බුදුරජාන් වස දශනා කර සනික මරණය සනික මාරණය තමයි නාමරප දෙක ඉපද බිදීම තයි සනික මරණය සම්මුති මරණය කියැන නාම රූප දෙකේ වවීම වගරක් කඩුව දෙපැත්තට රූපය අතහරල දාලා නාමයා සිතේ පැවතිච්චස්භාවයානුව සිතුවිලිය අනුව තවත් දෙකට සම්බන්්ධ වුණ එදවට ඒක සම්මුති මරණය ඉති ඔය දෙකන මෙච්චර කල් හැමදාම සිද්ධ එැහෙටත් සිද්ධ වෙන්නේ ඕකද අනාගත භවේ පුළුවන්යි යමෙකුට සමුච්චේද මරණය මරණය අවසන් ඒ තමයි සංකාර නිරෝධා විඤ්ඥාන් නිරෝධ එකන කර්මශයනං ද්ද එතකොට මරණය අවසන් ප්‍රතිසන්ධයක් නෑ පුනර්භාවයක්නෑ හටගැන්මක්නෑ පහලවීමක්න පහළ වෙන්නෙම සංස්කර හදන තාක්කල කර්ම හදන තාකල් කර්ම හද අවිද්‍යාව හින්දා. එත අවිද්‍යාව කැන මේ නිත්‍යයි කියලගන්නවා සැපයි කියලගන්නවා ආත්මයි කියලා ගන්න ස්ුබයි කිය ගන්න. ඒ ගන්න තාක් කල්ල විද්‍යා එනම් අනිත්‍යයි දුකයි අනක්මයි අනිත්‍යය දු කනාත්මතියන්නේ පුද්ගලයෙක්තුල නෙමි නාම රූපදික ඇයි තියන්නේ නමරූපදිකක් ක්‍රියාත්මක වෙන්නන්නේ නාම රූප දෙහා එන ඉස්සල්ලාම කරන්න ඔන්න නාම රූපවෙන් කරගන්ට එතකොට තේරෙනවා නාමය නාමයට ප්‍රත්්‍යය වෙන හටිහා නමේ රූපේට ප්‍රත්්‍යය වෙන හෙටි රූපේ රූපයටට ප්‍රත්වයෙන් හැටි. හා නාම රූපවුන උුන්ට ප්‍රත්්‍ය වෙන හැටිය. එනම් ධර්මදශනාව අවසන් කරනවා පැයක් බනහෙව්වා නාම රූප දෙක තුළ තියෙන එතම තා විදර්ශනඇ සුද්ධ විදර්ශන පැහැදිලිම විදර්ශන නිවන පිණිස නාම රූපවල ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට විදර්ශන මේ නිත්‍යදු කනාාත්ම කියන ධර්මතාවයන් දර්ශනය වෙනන ක විදර්ශනාවතමයි. දකි නෝන එමන මේ පින් බරධදායකකාත්තය මෙ තු දර් දේන ප්‍රඥනාි කකාවතුලින් විශනය කිරීම සඳහ කොළ බහත්ත පදිංචි පිින් ව දියනයක් විසි මශ හැති දයික්ත්ය දරත් වන අරමුණ වසරතුනකට පෙරදි ධානමය ගෝස්තුමස විසියාට වෙන දින පරලෝසපත්තු ලක්ස්මිින් ඒවා හේව විසෙන්ති මෑනියන්ට. තු න ලන දන් ක් ය ද ම හනිවන් ල බේවා එමම කොන්ස්ටන් ගොනසේකර ආහ පසි ග ේක ප ටද ම ක සලන ෝදන් ක් න් ය ද නි න් බෝ ගෞර දේ ැනන් හන් වන ප හන්සේ . තන ෝදයින් නිවන්ස් වත්්‍යතේවා මෙම උතුම් ධර්මදේශන ශ්‍රවනය කරන්නාව සෑම දෙනම සෝවාන් මාර්ගට් පිවිසීමට මෙම ධර්ම දේශනාව පකාරවේවා රටවාසී ලෝකවාසී සියරුමදනට උතු ූ චතුරාරි සත්‍යාව බෝධවීමටත් නිවාන්ස්වලබීමටත් මෙම ධර්මදාානමය කුසලිය ේතුවාසනාවේවා කියෙළ ප්‍රාර්ථනා කරනවා. යාඋුහේ බලාපොරොත්තු එයාකාර මිෂ්ට සිද්ධේවා කියන ප්‍රාර්ථනාවෙන් ුණඥාන මෝදධන සිද්ධ කරන. එ නම් සඳහන් කොල නොකළ තවත් කවරුහ න පින් බලා පොරත්තුවම උතුම් පපුනිසක්තිය අනු ෝදන්වීමෙන් සූපත්තේවා එසෑම කෙනෙක් මුතුන් වූ නිවනිින්ම සැනසෙත්වා කියල. ඉදම්මේ ඥාතිීනං හෝතු කියෙන ගාතාවන්. දෙවියන්ට පින් දෙෙම ආකා සට්ඨා චබුම් මට්ටා දේවානාගා ම ෛද්දිිකාපංඥන්තං අනුමෝදි. චිරන්රක්කං තුලෝක සාාසනං, ආකා සට්ටා චබුම් මට්ටා දේවානාගා මෛද්දිිකාාපංඥන්තන් අනුමු. චිරන් රක්කන්තු දේශන ආකාසට්ටාචබුම් මට්ටා දේවානාගාමයි පංඥන්තන් අනුමෝදිිත්තා චිරන්රක්කන්තුමං පරන්තී රැස්කරගතනන් ත ප්‍රමාණ පුුණනිිශක්තියන්න බාප සෑම දෙනාටම සංසාර දුකෙන් නිදහස්සේීම පිණිස මේ උතුම් පුුණ්්‍ය ශක්තිය හේතු ආසනාාවේවා කියලහිතාගෙන සාදුකයන්. සෑම් දෙනාට මාසිරවාද කරනවා. අභිවාදන සීරිස්ස නිච්චංවතාප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයු අන්නෝසකං බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනි භාන සම්පත්ති එමිනාතයේ සමිච්චතු සෑම් දෙෙනටම තෙරවන් සරණයි මෝහක්කයෝ නිප්පානන්